නඩුගම්කාරයෝ කතාවේ රසිකට දැන් ජයන්තව එපාම වෙලා තියෙන්නේ. ඊයේ කොටසදී ජයන්ත බීගෙන ගෙදර ආපු වෙලාවේ ජයන්තගේ කටින්ම එළියට පැන්නා වෙන ගෑණියෙක් හිටියා කියලා. ඉතින් මේ දේවල් එක්ක රසික ගොඩක්ම දුකින් තමයි ඉන්නේ. රසිකට මාලන්ව මතක් වෙනවා. ඉතින් උදේ රසික කඩේට ඇවිල්ලත් මුදලාලිගෙන් අහන්නේ මාලන් ගැන. මාලන් එදා රසිකලාගේ ගෙදර ඇවිල්ලා ගියාට පස්සේ මාලන්ට උනේ මොකක්ද කියලා දැනගන්න තමයි රසිකට ඕනේ උනේ. ඉතින් රසික කඩෙන් බඩුත් අරගෙන ගෙදර යන අතරේ දකින්නවා මාලන්ගේ කාර් එක එනවා. රසික කාර් එක නවත්තලා බලින්ම වගේ කාර් එකට නැගලා මාලන්ට කියනවා මාව අරගෙන යන්න කියලා. නමුත් මේ දෙයට මාලන් කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. මාලන් කියන්නේ ගොඩක්ම හිත හොඳ කෙනෙක්. මෙහෙම දෙයක් කරොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන විත්තිය මාලන් හොඳටම දන්නවා. මාලන් මේ දේ රසිකට තේරුම් කරලා දෙන්න හැදුවට රසික ඒක තේරුම් ගන්නෙම නැහැ. රසික තරහින් කාර් එකෙන් බැහැලා යන්න යනවා. මාලන් රසික කියලා කතා කරත් රසික නවතින්න නැතුවම යනවා. නමුත් පස්සේ රසික මේ දේවල් තේරුම් ගන්නවා. මාලන් කරපු දේ හරි කියලා. ඉතින් මේ මාලන් රසික ආදර කතාව කොයි විදියට අවසන් වෙයිද කියලා අපේ ඉදිරි කොටස් වලින් බලමු. ඉතින් මේ ගැන ඔයාගේ හිතේ තියෙන අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මතක ඇතුව අපේ channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.